අපනයන ඉලක්ක කරගනිමින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නොරෙළියේදී මෙම ආදර්ශ ස්ට්‍රෝබරි වගාව ආරම්භ කර තිබෙනවා. රජය මැදිහත් වීමෙන් ක්‍රියාත්මක කෙරෙන පළමු ස්ට්‍රෝබරි වගා ආදර්ශ ව්‍යාපෘතිය මෙයයි. නොරෙළිය බ්ලැක්පූල් ප්‍රදේශය හා ඒ ආශ්‍රිතව ගොවීන් 50 දෙනෙකුගේ දායකත්වයෙන් හරිතාගාර 40කයි මෙම වගාව සිදු කර තිබෙන්නේ. අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ දින එහි නිරීක්ෂණ චාරිකාවකටද එක් වුණා. අනුරාධපුර පලාගල හා ඉපලෝකම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල තෝරාගත් අඩුවතයම් ලාභී පවුල් සඳහා කිකිලි පැටවුන් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකගේ මූලිකත්වයෙනුයි. එම පවුල්වල ගෘහ ආර්ථිකය නගා සිටවීම සහ පෝෂණය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියෙහි අරමුණයි. කිකිලි පැටවුන්ගෙන් ඇතිවන මේ ලොකු බිත්තරයක හේමට තරගෙන ඉතුරු එක වෙන මේ කඩයට අරවි කරලා ඒක නොත්ප්‍රතිලාභය කරගෙන හොඳ දියුණුවක් වෙලා අපි අපේ ගමේ එවිලා ඉන්න අනිත් අය ඔක්කොම මේ වගේ හොඳ මට්ටමට පත් වෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා. මෙතර නිල්වලාගඟ පිටාර් ගැලීමෙන් මාතර දිස්ත්‍රික්කයේ හානි වූ වගාවන් සඳහා වන්දි මුදල් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ කෘෂි රක්ෂණ මණ්ඩලය එක්ව හානි වූ වගා බිම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි. සියලුම හානි වාර්තා වෙච්ච ගොවීන්ගේ කුඹුරු වලට ගිහිල්ලා කුඹුරු කැබැල්ලක් ගන්න කියලා පරීක්ෂා කරලා ඒ අයට ගෙවිය හැකි උපරිම වන්දි මුදල ගෙවන්න සහ ඒ ගොවි මහතුරුන්ට වෙච්ච පාඩු අඩුම කරන්න අපි කටයුතු කරමින් පවතිනවා මේ වෙනකොට. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.